තිරිමාව මැතිනෙක පහේ ඩඩ්ලි සේනානායක නායකත්වය ඇවිල්ලා 71 වෙනකොට මුළු රටම විජේවීරගේ මහා තරුණ කැරලක් බවට පත්වෙච්ච වෙලාවේ මෙලව එළිය දුටු පුත්තු ටික තමයි මේ ඉන්නේ 1971 අපිට කවදාවත් අමතක නැහැ අද මේ ස්ථානට ආවෙන් පස්සේ අපට සතුටක් දැනුණා 50ක් කියන්නේ වයසක්ද කියලා විශේෂයෙන්ම අපේ අයියලා තාම තරුණයි අයියලාගේ බිරින්දෑවරු ඔක්කොටම වඩා ලස්සනයි ඉතින් අයියලා අක්කලා හැමදෙනාම බොහොම ආදරයෙන් ගෞරවයෙන් කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය 90 ආදි ශිෂ්‍ය කණ්ඩායම වෙනුවෙන් හදවතේ ගැඹුරුම තැනින් අපි ඔබව පිළිගන්නවා මේ මොහොතේ සංවිධායක මණ්ඩලයේ ගෞරවනීය ආරාධනයෙන් මේ ස්ථානයට සැපැමිණි ආනන්ද විද්‍යාලයේ ගරු විදුහල්පතිතුමන් අපි තාමත් ඔබ හිටපු විදුහල්පතිතුමා කියා ආමන්ත්‍රණය කරන්න හිත දෙන්නේ නැහැ මම දන්නවා දෙසැම්බර් 31 වෙනිදා දක්වා ඔබ විද්‍යාලයේ විදුහල්පතිතුමා එස්.එම්. කීර්තිරත්න මැතිතුමනි ගෞරවයෙන් ආදරයෙන් ඔබතුමාව අද මේ සාදයට උත්සවයට පිළිගන්න ලබනවා හොඳ අත්පොලසනක් ලබා දෙයි ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමේ වර්තමාන සභාපතිවරයා බිමල් විජේසිංහ මහතාණනි ඔබතුමා සාවගේ බිරිඳ අපි තාම ගෞරවයෙන් ආදරයෙන් පිළිගන්නවා ආනන්ද විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති සරත් ගුණතිලක මැතිතුමනි ඔබතුමන්ගේ මුහුණ නම් මට පේන්නේ නැහැ ඔබතුමත් පැමිණීමට නිමිතයි හොඳයි සරත් මහත්මයා සරත් සර් අපි ඔබවත් බොහොම ආදරයෙන් පිළිගන්නවා එසේනම් අපි උත්සව සභාව ආරම්භ කරන්න බලාපොරොත්තු වනවා පළමුවෙන් තීරණාත්මක කාලයක බොහොම අමාරු වෙලාවක කොවිඩ් වසංගතයේ මේ කමිටුව සමාජිකයෙක් ලෙඩ ඇඳී ඉන්න වෙලාවක අපේ මේ උත්සවය පවත්වන්නේ මේ උත්සවයේ පසුබිම් කතාව කියන්න වෙලාව ඉතිරි කරගෙන මම කැමති කාලය කළමනාකරණය කරගන්න අපි ඉක්මනින්ම ඉන්න අසුන් වලින් නැගිට අපේ රටට අපේ ජාතියට උත්තමාචාරය පුද කරමු ජාතික ගීය වාදනය Sweet.
දින කිතු ගොස බොවි වැජ වෙනු අනතම මාතා දින කිතු ගොස බොවි වැජ වෙනු අනතම මාතා සුදිලි ජය වීරෝ වෙහි සාදා දීලා සිම්සතවා අලාද විනේද පහදා කිතු ගොස බොවි වැජ වෙනු අනතම මාතා දින දින කිතු ගොස බොවි වැජ වෙනු අනතම මාතා දකිහි බෝ ආනන්දේ පතුරා අනද තෙරුන් සේලෝ ඇඩ සලසා දකිහි බෝ ආනන්දේ පතුරා අනද තෙරුන් देवी सेवे सावे सेवा अमाद नुवे मुदिलो नतिसुसे देवी सेवे सावे सेवा अमाद नुवे मुदिलो नतिसुसे दिन दिन कितु गोस बोवी वेज बेनु अन दप माता दिन दिन कितु गोस बोवी वेज बेनु अन මේ උත්සවයේ නම අපි ඉංග්‍රීසි භාෂාවෙන් මේ උත්සවයට කිව්වේ Fabulous 50 නැත්නම් අති සුන්දර අති රමණීය 50 වැනි උපන්දින උත්සවය. ස්තුති සම්භාවන යමුත්තනි, ගරු විදුහල්පතිතුමනි, නියෝජ්‍ය විදුහල්පතිවරුනි, ආතිශිෂ්‍ය සංගමේ සභාපතිතුමනි, සමලේකම්වරුනි, හිටපු සභාපති වරුන් දෙපළක් මේ ස්ථානයට ආරාධනා ලැබ තිබෙනවා. ඒ මහත්මරුන් ඇතුළු ඒ මහත්වරුන්ගේ නෝනාවරුන් ඇතුළු සෑම සීලෝබ හැම දිනාම වමාදරයෙන් ගෞරවයෙන් පිළිගන්නයි අපේ සූදානම. 1971 ඉපදුණු අපි 1983 තමයි 6 වසර පන්තියට ආවේ ආනන්දේ. එදා කුඩලිගම විදුහල්පතිතුමා රාජපක්ෂ විදුහල්පතිතුමාගෙන් පස්සේ ඊට පස්සේ AP ගුණරත්න විදුහල්පතිතුමාගේ කාලේ තමයි ආනන්දේ මෙහිටපු අයියලා උසස් පෙළ සමත් වෙලා කොටසක් රට ගියා, කොටසක් හමුදාවට ගියා, කොටසක් විශ්වවිද්‍යාලෙ ගියා, කොටසක් අනිකුත් ක්ෂේත්‍ර වල රස්සාවලට ආවා. මේ ඉතිහාස කතාවේ අවුරුදු 50ක් ආපසු අතීතාවර්ජනයක සෙත් නැත්නම් අවලෝකනයක යෙදෙනවා නම් හොඳම වෙලාව මේ වෙලාවේ යැයි යෝජනා කළේ ඔබේම කණ්ඩායමේ සගයින් 4 දෙනෙක්ගේ බිරින්දෑවරු 4 දෙනෙක්. ඒ බිරින්දෑවරු 4 දෙනාගෙත් එක්කෙනෙක් කිව්වා අපි සර්ප්‍රයිස් පාටියක් දාමු 50ක් පිරෙනවනේ සුජීව දැන්නම් කාලේ හරි ආයමත් කට්ටිය එකතු වෙන්න කියලා පන්ති 15ක් තිබ්බා කියලා ආනන්දේ 6 පන්ති සමහරක් වෙලාවට ආනන්දේ ගැන නොදන්න අය ටිකක් පුදුම වෙයි පුංචි ජනපදයක් නැත්තම් පුංචි ගම්මානයක් 652 දෙනෙක් ලංකාවේ අස්සක් මුල්ලක් නැර ඇති නැති සෑම දිනාගෙම දරුවෝ ශිෂ්‍යත්වේ පාස් වෙලා ආනන්දට ආවා අද ලොකු මහත්තුරු මට මතක් වෙනවා අපේ පුංචි කොට කලිසම ඇඳලා අටේ පන්ති ඉන්නකොට රවීන්ද්‍ර සිල්වා අයියා ලස්සනට ටයි එක දාලා ලස්සන ඇඳලා ඉංග්‍රීසි භාෂාවෙන් සිංහල භාෂාවෙන් කතා කරලා හිටියා ඒ ඔහු තමයි 90 කණ්ඩායමේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා රවීන්ද්‍ර ප්‍රමුඛ අද මේ සෑම සීල දෙනාගෙම 250ක් එක තැනකට එක්රස් කරනවා කියන්නේ ලෙහෙසි පහස කටයුත්තක් නෙවෙයි. ඒ අභියෝගය බාරගත්තු මේ 90 කණ්ඩායමේ සංවිධායක මණ්ඩලය වෙනුවෙන් ඔබ හැම දිනාම ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නට අපි ආරාධනා කරනවා. 90 කණ්ඩායමේ හිටපු සභාපති Fabulous 50 සංවිධායක කමිටු සමාජික ආලෝකද සේරම් මැතිතුමන්ට.
Good evening, everyone. The principal and the deputy principal of Ananda College, the members and the former executive bodies of ACOBA, distinguished guests, ladies and gentlemen, thank you to each and every one of you for being here with us today. And I, Aloka Disaram, on behalf of the main organizing body of the event, am here to deliver the welcome note. Firstly, it gives me a great pleasure to welcome the principal of Ananda College, Mr. S.M. Kirtiratna, and the deputy principal, Mr. Sarath Gunatilika, to fabulous 50 dinner dance. Dear Mr. Vimal Vijayasinghe, the honorable president of the Ananda College All Boys Association, and Mr. Isuru Samarasinghe, and Mr. Lalit Senanayake, the former presidents of ACOBA, your presence here has added a sparkle to the event. It's a great pleasure to see the past presidents and their spouses of the Old Anandians 90 group at this beautiful evening. Let me take a minute to welcome the current group president of the Old Anandians 90 group, Mr. Jagat Priyant, and his executive committee members and their spouses of Old Anandians 90 group for being here to grace this evening. Ladies and gentlemen, please give a round of applause to everyone here at the fabulous 50 dinner dance of the Old Anandians 90 group. Thank you. I will be failing in my duties if I do not speak about the people who burn both ends of the candles working day and night to make this event a reality. Well, the idea of having a dinner dance to celebrate 50th birthday of Old Anandians 90 group was transpired by a few ladies of our own friends or batchmates. With the time, more fuel was added to the flame until it was developed into a team effort. Over the last 40 days, we have spent so many hours having meetings till midnight at our team members' houses, who had been very kind enough to entertain us with wine and dine. I should say, working together as a team to achieve our ultimate goal has given all of us a wonderful experience. Indeed, it had been a fantastic teamwork. Dear audience, please put your hands together one more time to give a round of applause to the entire team of the fabulous 50 dinner dance for the untiring work, dedication, determination, and never say die approach. Ladies and gentlemen, please welcome the team behind the scene. Firstly, the ladies. Unfortunately, Inoka is not here today. She is in overseas. And Avanti Gunatilaka, sorry, Avanti Vijayatilaka, can you please come up here? Manoja Mutumala and Dineka Karbral. These are the three ladies. The wife of Sujiva Ruan Fernando is not here today. This is the wife of Indika Vijayatilaka, Dineka Karbral is the wife of Darshana Karbral, and Manoja Mutumala is the wife of Malinda Mutumala. Please give a round of applause. These are the four brave ladies who started this mission, and they were right behind us to have this successful event till the last minute. Not only the ladies, I appreciate the dedication and the commitment of our steering committee members. That is, please come forward, Damit Dehipitiya, Darshana Kabral, Indika Vijayatilaka, current president Jagat Priyanta, Lasanta Pereira, Malinda Mutumala, Priyanta Herath, Sujiva Ratmahal, Sujiva Ruan Fernando, and Suminda Subasinghe. These are the team members of the 90 group who have done a fabulous job to make this event a successful one. Please give a round of applause. Thank you very much for the superb teamwork. Well done, guys. It's my pleasure to work with you guys and
Indeed, it's a new experience for me. Lastly, I don't want to take much of your time because we have already 1 hour behind the schedule. So I will thank all the guys who have helped in this event. Firstly, a big thank goes to Mr. Kamal Munasinghe, the general manager of Cinnamon Grand and Cinnamon Lakeside Colombo, and the vice president of John Keel's group. Without your support, we wouldn't have come this journey, sir. Kamal is also from Nalanda College, and he's, mind you, he's a 90 group member. So he has given his 100% support in this event. Thank you very much, Kamal. And let's not forget about the entire banquet staff of Cinnamon Lakeside who have helped us in many ways. Thank you very much. Next, I thank the musical entertainers of this event, Pial and Gypsies, then Bhati and Santush, Susil Fernando, they are about to come. And audio and video visual coordinator Ben Tilena and his team, thank you very much, Ben. Clifford and Sonali, the two compeers of the event, and also our guest compeer, our brother, Roshan Priyavatwala. And Kamesh Malwana and the entire Cool Tempo team, they are always with our with us when the necessary come for a group event or Anand event. Thank you very much, Kamesh. And also Mr. Tariq Khan, the coordinator of the event. Thank you, Tariq. Also, I would like to thank DJ and the Papre band, Lakshita and the Siyatnath dancing group, and also the souvenir printing done by the Susar publication, Mr. Rangalvis. So if I haven't named many of the names who have helped us in many ways, I'm sorry. And let's not forget the sponsors, our own group members who have donated financial contributions, as well as from gift of donors. Everyone, thank you very much, all the 90 group members. And also, not forget about all of y'all. Y'all have purchased the ticket and come here. Without y'all, we wouldn't have this type of a party. So thank you very much, ladies and gentlemen. It's a massive achievement. It's a big challenge at the beginning, but I think we have succeeded it well. So we have more than 290 group members, as well as their spouses here today in the same room. So thank you very much. Without this would only be a dream. So that's it from my side, and I won't take your time any longer. Roshan, it's up to you. Over to you, Roshan. Bhamisuti, Aloka the Serum, Anu Kandame, Hitapu Sabahapati, May Manaram Abhi Nandani Utsave Sangvidhayaka Committee Samajika. Hondai Api then May Avasthavedi Tavat Sangvedi Minutuakat Yomino, Ekata Hetu Tamai, Visheshanma Oba Dannawa, Obe Samajikayan Kihipadeneku, Ada Jeevathun Athara Nehe. ඇතමෙකු රණබිමේදී මිය ගියා. ඒ වගේම ආනන්ද විද්‍යාලයේ ආදි කර්තෘවරුන්, හිටපු විදුහල්පතිවරුන් සහ ගුරු මණ්ඩලයේ මහත් මහත්මීන් ආනන්ද විද්‍යාලයේ අද මේ තිබෙන තැනට ඔසවා තැබීමට දහඩිය කඳුළු කැපකිරීම කළ ඒ සෑම සියලු දෙනාම අපතරින් විය වූ සිහිපත් කරමින් අපි මිනිත්තුකන ශබ්දතාවයකට එළඹෙමු. ඔවුන් සෑම දෙනා අපේ හදවතේ රැඳී ඉන්නා නිසා.
බොහොම ස්තුතියි. මේ ආනන්ද විද්‍යාලයේ ප්‍රවෘත්ති විකාශන ඒකකයයි. මම සුජීව රුවන් ප්‍රනාන්තෝ. මතක දහඬ. අපි පොඩි කොල්ල කාලේ මේ දිහා තමයි කට අරගෙන බලන් හිටියේ. ආනන්ද විද්‍යාලයේ ප්‍රවෘත්ති විකාශන ඒකකයේ සිංහල ප්‍රවෘත්ති අංශයේ හිටපු ප්‍රධාන සිංහල නිවේදක. සුජීව රුවන් ප්‍රනාන්තු මේ දැන් අපි ඔබට ඉදිරිපත් කරන්න යන වැඩේට තිබෙන සම්බන්ධය මම මේ කියන්න උත්සාහ දරන්නේ. සුජීවගේ බිරිඳ දැන් ඉන්නේ ජර්මනියේ. තමන්ගේ මේ අම්මා අසනීප නිසා ජර්මනියට ගිහිලා ආපසු එන්න උනේ නැහැ. ඉනෝක ප්‍රනාන්දු මහත්මිය තමයි මේ සංකල්පය අරගෙන කට්ටියත් හදාගෙන අර ආලෝක මහත්තයා කිව්වා වගේ මේ වගේ දැවැන්ත වැඩසටහනකට මූලාරම්භය මූලික සංකල්පය දුන්නේ. අද ඉනෝක ජර්මනියේ සමහර කාලවලට මේ අන්තර්ජාල පහසුකම් තිබෙන නිසා මෙය වීඩියෝ කෝල් එකක් කරන් බලන් ඉන්නවා වෙන්නටත් පුළුවන්. හැබැයි සුජීව තමන්ගේම පිටපතකුත් තමන්ගේම කතනයකුත් එක්ක ආනන්ද විද්‍යාලය ගැන සකස් වී තිබෙන දහසකුත් එකක් වීඩියෝ පට පැත්තකින් තියලා ඔහුම ලිව්ව පිටපතක්. ලියලා ඔහුම ඒකට වොයිස් කර නැත්තම් කතනෙන් දායක වුණා. බලන්න මේ ඔබ ගැන සහ ඔබේ අතීතය සුජීව හදපු වීඩියෝ පටය සඳහන් වෙලා තිබෙන විදිය. අපි ඒ සඳහා යමු වන්නේ. මේ අවුරුද්දේ අපිට අවුරුදු 50ක් ඉස්කෝලෙන් අයින් වෙලා අවුරුදු 30ක් ඒත් ගත වෙච්ච අවුරුදු 30 අදියේ වගේ කිසිම ලොකු දෙයක් මතකේ නැහැ. අපි ආනන්දට ගියේ අවුරුදු 7යි. ඒ 83 ඉඳලා 90 වෙනකල්. හැබැයි ඒ අවුරුදු 7 මහා සාගරේ වගේ එක එක අපූරු මතකයන්ගෙන් තාමත් අපේ මතකේ පිරිලා කිසිම දෙයක් අමතක නැහැ. පොර කාලක ආපු බත්පතේ මාළු පිණි පවා තාම මතකයි. එක ශ්‍රේණියකට 600ක් කියන්නේ පුංචි ස්කෝලයක්. අපේ යාළුවෝ අද ලංකාවේ ලෝකෙ හැම තැනම ඕනම තැනකදී ඕනම වැඩකදී අපි තනි වෙලා නැහැ කියලා දැනෙනවා. අපි 6 දී අපට ඉහළින් පන්ති 7ක අයියලා. අපි 12 දී අපට පහළින් පන්ති 7ක මල්ලිලා. මේ ගොඩක් අයට එක වචනයක් දෙකක් කතා කරනකොට තාමත් එකිනෙකාගේ මතකයන් ඇවිස්සීලා එනවා. අයියා මල්ලි සහෝදරකම එළියට පයින්නවා. ඉතින් මොන තනිකවද්ද? අපේ කාලේ හිටියේ ගුරුවරු නෙවෙයි ගුරු දෙවිවරු. අවුරුදු 12 දී ගමෙන් ඇවිල්ලා මරදානි ගෙන්දගම් පොළවේ අතරමං නොඋනේ අම්මා තාත්තා නැති අඩුව මැකුනේ ඒ දෙවිවරු නිසා. උසස් පෙළට ඇවිල්ලා බැජ් සංගම් බදාගත්තට පස්සේ සමහර විට අපිට රැවුනේත් එළිවුනේත් ඉස්කෝලේ ඇතුළෙදිමයි. අපි වර්තමානයේ සමාජය තුළ නෙලන නායකත්වය, සහෝදරත්වය, දරා ගැනීම සහ කම්පණිය වැනි ඵල මුලින්ම වැපිරුවේ මේ පිම්බිම තුළ. පාසලේ වාර්ෂික ත්‍යාග ප්‍රදාන උත්සවය හැරෙන්න අනිත් හැම උත්සවයක්ම ව්‍යාපෘතියක්ම සැලසුම් කළේ ක්‍රියාවට නැංවේ ශිෂ්‍ය අපි. අපිට ඒ වෙනුවෙන් ගුරුවරු අසීමිත නිදහසක් ලබා දීලා තිබුණා. විදුහල්පතිතුමා ප්‍රමුඛ ගුරු මඩුල්ල අපි සංවිධානය කරන උත්සවවල දිග පළල තරම දැනගත්තේ පොල් තෙල් පහන දල්වන්න ශාලාවට ඇතුළුණු විටයි. ඒවායේ සංවිධාන සැලසුම් දැකලා එතුමල්ලා පුදුම වුණා. අසීමිතව සතුටු වුණා. වැඩ කෑලි වැඩි කියලා බැලුම් අහපු අවස්ථාවක් නැතුව නෙවෙයි. අද ආදිසිස සංගමය දැවැන්තව සංවිධානය කරන බිග් බෙන්ච් එක එදා සම්පූර්ණයෙන්ම කර දුන්නේ ශිෂ්‍ය විදායක මණ්ඩලයේ කොල්ලෝ 10 දෙනෙක්. අපේ සුදු වැදුමට ප්‍රිෆෙට් බැජ් එකට එළියේ තිබුණ පුදුම පිළිගැනීමක්. ඕනම රාජ්‍ය හෝ රාජ්‍ය නොවන ආයතනයකට ඌර අවසරයකින් තොරව ඇතුළුීමේ බලය ඒ තුල තිබුණා. ඕනම කෙනෙක් අපිව අඳුනගත්තෙත් අනිත් අයට අපිව අඳුන්වලා දුන්නෙත් මේ අපේ ආනන්ද පුතාලා කියලා කටපුරවලා හිනාවෙලා හදවතින්ම. පාසල අවට පරිසරයේ තරමක් අඳුරු වුණත් අපි විහින් ඒ අඳුරට වැටුනොත් හැර කවුරුවත් බලින් අපිව ඒ අඳුරට ඇදලා ගන්න උත්සාහ කළේ නැහැ. ඒ තරමට පුදුම ගෞරවයක් ඒ අය අතරත් පාසල සම්බන්ධයෙන් තිබුණා. පාසල තුලින් සහ අවටින් අප ලබාගත් අද්දකීම් අදටත් අපිට වෙන කොතනකින්වත් ලැබිලා නැහැ. සුන්දර සමනල සිහිනයක කොටස්කරුවන් වූ අප සැමට ආනන්දය සැම විටම ගත සිත සනසන ආනන්දයක්ම විය. කියන්න නම් කතා බොහොමයි. නමුත් මේක ඒ වෙලාව නෙවෙයි. ඒ නිසා අපි ඉක්මනින්ම වැඩසටහනේ න්‍යායපත්‍රයට යොමු වෙනවා. විශේෂයෙන්ම මේ මොහොතේ මේ අපේ රටේ දේශපාලකයන්ට නම් ඒ තරම් හොඳ කාලයක් නෙමෙයි උදා වෙලා තියෙන්නේ.
එක්ක සෙනසුරු එක්ක රාහු හැබැයි සෙනසුරු ආවත් රාහු ආවත් ආනන්දේ අපේ එකෙක් පාර්ලිමේන්තු ගියොත් ඌ අපේනේ එනිසා ප්‍රදීප් උඳුගොඩ අපි ඔබව බොහොම ආදරෙන් පිළිගන්නවා මේජර් ප්‍රදීප් උඳුගොඩ අයා පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා ඒකම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් රණතුංග එවැගේම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශිවෝද මාරසිංහ එතුමාලා බොහොම ආදරෙන් පිළිගන්නේ ප්‍රොටෝකෝල් එකක් තියෙනවා ජනතා නියෝජිතෙක්ට කොහෙ හිටියත් අපි ඊට වඩා හොඳ තැනක් දෙන්න ඕනේ අපි ඔබට ගරු කරනවා මම ස්තුතියි එහෙමනම් අපි ඒ අතරේ විශේෂ ආරාධිතයන් ලෙස සහභාගී වූ ආදිශිෂ සංගමේ හිටපු සභාපතිවරුන් වන ලලිත් සේනානායක සහ එම මහතා සම්මැතිනිය ඉසුරු සමරසිංහ මහතා සම්මැතිනියත් බොහොම ආදරයෙන් ගෞරවයෙන් අපි පිළිගන්න උත්සව සභාව වෙනුවෙන් එසේනම් අපි දැන් සූදානම් හිටපු සභාපතිවරුන් වෙත සමරු ඵලකයක් ප්‍රදානය කරන්න සංවිධායක කමිටුව ඒ සඳහා යෝජනා කළ තිබුණා. හරිම ලස්සන සමරු ඵලකයක් සිහිවටනයක් මේ උත්සවය සිහිපත් වෙන සහ ආනන්දය සිහිපත් වෙන සකස් කරලා තිබෙනවා. අපි ආරාධනා කරනවා මේ සමරු ඵලක ප්‍රදානය කිරීම සඳහා ආනන්ද විද්‍යාලයේ විදුහල්පතිතුමන් SM කීර්තිරත්න මැතිතුමන්ට ආදිශි සංගමේ සභාපති බිමල් විජේසිංහ මැතිතුමන්ට ආනන්ද විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති සරත් ගුණතිලක මැතිතුමන්ට එන්න මේ පිටිකාව ඉදිරිපිට අප සූදානම් 90 කණ්ඩායමේ සභාපතිවරුන්ට ඒ සම්මාන ප්‍රදානය කරන්න මේ සම 96 90 හිටපු සභාපතිතුමන් අතර සමහරක් දෙනා ලංකාවේ නැහැ එනිසා එයාට කමා කරන්න 1993 පළමු 90 ආදිශිෂ්‍ය කණ්ඩායමේ සභාපතිතුමා සංජීව කරුණාසේකර මහතා විදේශගතව සිටින්නේ අපි දෙවනුවට ආරාධනා කරන්නේ රවීන්ද්‍ර සිල්වා මැතිතුමන්ට අවස්ථා දෙකකදී 90 කණ්ඩායමේ සභාපති දරුවා 90 කණ්ඩායමේ වගේම ආනන්ද විද්‍යාලයේ හිටපු ප්‍රධාන ශිෂ්‍ය විධායක අපේ බාලදක්ෂ කණ්ඩායමේ හිටපු ට්‍රූප් ලීඩර් අද එරටිකල් ඉංජිනියර් කෙනෙක් ලෝකෙම දන්න 1995-96 කණ්ඩායමට නායකත්වය දුන්නේ රංග කලන්සූරිය ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙක් රංග කලන්සූරිය මහතාද මේ ස්ථානයට පැමිණ නැහැ. ශිවන්ත වික්‍රමරත්න 1996-97 වසර සඳහා කණ්ඩායම මෙහෙව්වා. ශිවන්ත මහත්මයා අපි ගෞරවයෙන් ආරාධනා කර සිටින ඔබතුමාට. ශිවන්ත දිනුෂ දසනායක 1999-2008-2009 දෙවසරේදී 90 කණ්ඩායමේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළා. ආනන්ද විද්‍යාලයේ විවාද කණ්ඩායමේ හිටපු සූර නායකයෙක් මගේ මතකයේ දන්න කිහිප දෙනා ගැන මට කියන්න පුළුවන්. දිනුෂ අයියා ඔබට අවස්ථාව ස්තුතියි. 99-2000 වසරේ සභාපතිත්වයේ දැරුවේ අද කැනඩාවේ පදිංචි වෙලා ඉන්න ශානක වීරසිංහ. ශානක පහුගිය දවස් වල ලංකාවේ ඇවිත් හිටියා. දැන් මං හිතන්නේ නැවත කැනඩාව බල අපිටත් උනා. ඉන් අනතුරු අපි හිමාල් වීරසූරිය මහතාට ආරාධනා කරනවා 2000-2001 වසරේ 90 කණ්ඩායමේ සභාපති තනතුරේ බෙවුවා. මීළඟට මාගේ ගෞරවනීය ආරාධනය අසංක සේරසිංහ මැතිතුමාට 2002-2003 වසරේ සභාපතිතුමා. අසංක සේරසිංහ මහතා ස්ථානයේ පැමිණති හොඳයි. ෆොටෝ එකේ කොණ්ඩේ තියෙනවා. බොහොම සතුටුයි අපි කාලෙකින් ඔබව දකින්නේ. සුජීව රුවන් ප්‍රනාන්දු 2003-2004 වසරේ සභාපතිවරයා. සුජීවට උනන්දුව කිව්වට වරදක් නැහැ. ධර්මසේන වගේ. සුජීව රත්නමහල් මහතා වර්තමාන ආදිශි සංගමේ සමලේකම්තුමා එතුමා 2004-2005 වසරේ කණ්ඩායමට නායකත්වය දුන්නා. ආසිරි අබේසිරි 2005-2006 වසරේ 90 කණ්ඩායමේ සභාපතිතුමා. සුරාජ් නිෂේන්ද්‍ර 2006-2007
වසරේ සභාපතිවරයා. සුරාජ් නිෂේන්ද්‍ර. නලින්ද ජයසිංහ 2007 2008 වසරේ සභාපතිවරයා. නලින්ද තා මේ වගේමයි කොණ්ඩේ පැත්තට පීරලා අපිට මතකයි සීනියර් ප්‍රිෆෙක්ට් කෙනෙක් හැටියට හිටපු කාලේ. හොඳයි ලසන්ත චින්තක පෙරේරා කැඩට් ප්ලැටුන් එකේ මෙහිටියම් 2009 2010 වසරේ සභාපතිරට අපි ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. සජීව බබරැන්දගේ 2010 2011 වසරේ අනුව කණ්ඩායමේ සභාපතිතුමනි ඔබටත් ගෞරවණීය ආරාධනය මේ ස්ථාන පැමිණෙන්න. සජීව බඹරැන්දගේ මේ අයට කියන නික්නේම් ඇති බිරින්දෑවරු එහෙම දන්න අපිට ඒක මේ වෙලාවේ අවසර නැහැ කියන්න. සුමේද ගෝමස් මහතා ඔබටත් ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. 2011 2012 වසරේ සභාපතිතුමන් ලක්ෂ ක්‍රීඩකෙක් තවමත් ලංකා ආනන්ද රග තරඟයක් තිබ්බත් එතන වරදීන්නේ නැහැ. සුයාම අරණායක 2012 2013 කණ්ඩායමේ සභාපතිවරයා. සුයාම අරණායක මහතා එතුමා මේ ස්ථාන සහභාගී වී නැහැ පෞද්ගලික හේතුවක් මත සමාවන්න. ඒ අතර කොරෝනා ආසාදිතයෙක් ඉන්නවා අප අතර. අපි ආදිශිෂ කණ්ඩායමේ දිලීප විදානගේ දුලී පසනේපෙන් ඉන්නේ. අපි ඉක්මන් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමු. එතුමාට සහභාගී විය නොහැකි බව දැනුම් දී තිබෙනවා. 2014 2015 ඉරන්දික ගුණවර්ධන අනුව කණ්ඩායම සභාපතිතුමනි ඔබතුමාට ආරාධනය. දීප්ති සෝමවීර මහතාණනි ඔබටත් අපි ගෞරවයෙන් ආරාධනා කර සිටින 2015 2016 වසරේ සභාපතිතුමා දීප්ති සෝමවීර. ආලෝක දසේරම් 2016 2017 වසරේ සභාපතිතුමන් කුමුදුද වාස් ගුණසේකර 2017 2018 වසරේ සභාපතිතුමන්ටත් අපි ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. අනුව කණ්ඩායමේ ඉන්නවා බ්‍රිගේඩිය කෙනෙක් කර්නල්ලත් ඉන්නවා. බ්‍රිගේඩිය පුබුදු පතිරවිතාන විදේශගතව සිටින බැවින් අද උත්සවයට සහභාගී වී නොහැකි බව දැනුම් දීලා තිබෙනවා. 2020-2021 ජගත් ප්‍රියන්ත සභාපතිතුමනි අපි ඔබටත් ගෞරවයෙන් ආරාධනා කර සිටින අවස්ථාවක් තියෙනවා. තවත් සමරු සටහන් කිහිපයක් ප්‍රධානය කිරීම නියමිත බැවින් විදුහල්පත්තුමනි නියෝජ්‍ය විදුහල්පත්තුමනි සභාපතිතුමනි අපි ඔබට රැඳී ඉන්න ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. සුනිල් පෙරේර මහත්මයව මතකෙට එනවා ජිප්සිස් වාදක කණ්ඩායම සූදානම් මේ රාත්‍රිය සංගීතවත් කරන්න. අමල්ලා ඇතුළු ටීම් එක ජිප්සිස් මහත්මයාගේ මේ හැට් එක තොප්පිය සිහිවටනක් හැටියට තිබෙනවා. මහිතන්නේ ජිප්සිස් මතකය භාතිය සන්තුෂ් ඇතුළු ගායක ගායිකාවන් මේ රාත්‍රිය වර්ණවත් කිරීමට සූදානම් සිටිනවා. අප දැන් සූදානම් වන්නේ අර සංවිධායක කමිටුව නියෝජනය කරපු බිරින්දෑවරුන්ට පුංචි සමරු සටහනක් දෙන්න. ඉනෝකා ප්‍රනාන්දු මහත්මිය සුජීව ප්‍රනාන්දු මහත්මයාගේ ආදරණීය බිරිඳ මවගේ අසනේ පිණිස විදේශගතව සිටින නිසා අපට ඒ සටහන ලබා දෙන ලෙස සුජීව ප්‍රනාන්දු මහත්මයාට අපි ආරාධනා කරනවා. මේ අතර KP ද සිල්වා සර්ව මතකද? KP ද සිල්වා සර්ගේ පුතා තමයි රවින්ද සිල්වා නේද? රවින්ද්‍රගේ නෝනට ඕන වුණා මේ වැඩේ තවත් වර්ණවත් කරන්න. ඒ නිසා රොමේන් විජේසිංහ වගේම චමිලාද සිල්වා මහත්මියටත් අපි ආරාධනා කරනවා මේ දෙපළත්
මේ උත්සව සභාවට ආයුතුමයි රොමේන් විජේසිංහ මහතා ආදිශ සංගමේ සභාපති තුමාගේ ආදරණීය බිරිඳ ඒ වගේම චමිලා සිල්වා රවීන්ද්‍ර සිල්වාගේ ආදරණීය බිරිඳ ඒ දෙදෙනා තෑගි ටිකක් ක්ලාස් කරන් ඇවිල්ලා තමන්ගේ සහෝදර ඒ යෙහෙලියන්ට ප්‍රදානය කරන්න අවන්ති විජේතිලක මහත්මිය සහ ඉන්දික විජේතිලක මහත්මයාගේ ආදරණීය බිරිඳ අවන්ති මහත්මියට අපි ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා මෙහෙම ලොකු වැඩක් කරන්න කාටද බැරි නේද හේතුවක් බොහොම ස්තුතියි අද අපිට අමතක නොවන සිහිවටනයක් ලබා දෙනවා මල් කලඹ සා ගරු විදුහල්පත්තු මාතින් අපි හොඳ හත්පුරුෂ නණක් දෙමු මේ හතර දෙනා තමයි මේ වැඩේ මූල ආරම්භය දිනක කබ්‍රල් මහත්මියට අපි ආරාධනා කර සිටිනවා දර්ශන කබ්‍රල් මහත්මයාගේ ආදරණීය බිරිඳ රොමේන් විජේසිංහ මහත්මිය මල් කලඹ සහ සමරු පලකේ ප්‍රදානය කරනවා මනෝචා මුතුමාල මහත්මියට අපි ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා මලින්ද මුතුමාල මහත්මාගේ ආදරණීය බිරිඳ සංවිධායක කමිටු වෙනුවෙන් මේ අවස්ථාවට අනුව කණ්ඩායමේ සභාපති ජගත් ප්‍රියන්ත සුජීව රත්න මාල් සමලේකම් මාධ්‍ය සංගමයේ අතුළු කණ්ඩායම සහභාගී වුණා බොහොම ස්තුතියි ආරාධිත අමුත්තනි ගරු විදුහල්පතිතුමනි මේ ප්‍රධානයන් සඳහා සම්බන්ධ වීම පිළිබඳව එසේනම් අපේ මේ පුංචි උත්සවයේ අවසන් අපි එකට හිටපු අවුරුදු 50ක් අපට නොදැනීම කාලය ගෙවිලා ගිය ඒ සුමිහිරි මතකය යලි සිහිපත් කරමින් සූදානම් අපි ඒ අතීතය නැවත සිහිපත් කරමින් සෞදිය පුරන්නට අවස්ථාව තිබෙනොත් තව සුජීව රත්නමාල් මහතා සහ ජගත් ප්‍රියන්ත මහතා අතින් අපි ගරු විදුහල්පතිතුමාව කොහොමද අමතක කරන්නේ විදුහල්පතිතුමනි මේ ඉදිරිපිට තියාගෙන ඔබතුමාට කියන්නට ඕන දෙයක් තිබෙනවා ඒ තමයි ඉතාම අර්බුදකාරී අවස්ථාවක ආනන්දේ නායකත්වය බාරගෙන කණ්ඩායම් දෙකට තුනට බෙදුණු ආනන්දය එක දශයක් ඇතුළත ගෙන ඔබ අද නික්ම යන්නේ ආනන්ද විද්‍යාලීය ඉතිහාසයේ ලෙඩ් බීට විදුහල්පතිතුමාගේ සිට මේ දක්වා සිටි සියලුම විදුහල්පතිවරුන් හා සමානව ඉතාම ගෞරවණීය ලෙසයි ඔබතුමා විටක අපට තාත්තෙක් විටක සහෝදරයෙක් විටක සුවිශේෂී නායකයෙක් ආනන්දේ විදුහල්පතිවරයෙක් වෙනත් තනතුරක් බාර නොගෙන විශ්‍රාම දිවියට එළඹෙන මා දන්නා තරමින් දෙවැනි විදුහල්පතිවරයා ඔබ විය හැකියි. ඒ නිසා SM කීර්තිරත්න මැතිතුමනි වසර 6-7ක් ඔබ ආනන්දේ ගොඩ නැගුවා සත්මහලක් විවෘත කළා. පුංචිම දරුවාගේ ඉඳලා සේව්‍ය කරපු ගුරු මණ්ඩලයේ සහ අධ්‍යන අනධ්‍යන කාර්ය මණ්ඩල නායකත්වය දුන්නා. අපි හැමෝම බොහොම ආදරයෙන් ගෞරවයෙන් ඔබට මේ අපේ ප්‍රණාමය පුද කරන් තිබෙන පුංචි අවස්ථාවක් මීට වඩා ලොකු උත්සවයක් පවත්වලා ලොකු රාජ්‍ය නායක නායිකාවන් යටතේ මේ උත්සවය සංවිධානය කරන්න ආනන්දේ සූදානම් වෙයි. හැබැයි මේ අනුව කණ්ඩායමේ මේ අභිනන්දනය පිළිගන්න ගෞරවයෙන් ඔබතුමාට ආරාධනා කර සිටිනවා. මේ ප්‍රධාන කිරීම සඳහා ආදිශිෂ්‍ය සංගම සම්මලේකම් සුජීව රත්මාල් මහතාට අනුව කණ්ඩායම සභාපති ජගත් ප්‍රියන්ත මහතාට තා ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. කෙටි මාසයක් වගේ කාලයක් ඇතුළත සංවිධානය කර මේ උත්සවයේදී අපට වාසනාවන්ත අවස්ථාවක් උදා වෙනවා.
බොහොම ස්තුතියි එසේනම් මේ රාත්‍රිය ඔබේ මේ එලිපහන් එලි වෙන තුරු ඔබට විනෝද වෙන්න සතුට වෙන්න අවස්ථාව තිබෙනවා ඒ නිසා මේ අවස්ථාව සම්පූර්ණයෙන්ම භුක්ති විඳින්න අපි තව මිනිත්තු 5කින් ඔබෙන් සමු ගන්නවා ඊට පස්සේ සමෝචාය රූපයට පෙනී සිටින්න පුළුවන් සුජීව රත්නමාල් මහතා සහ ජගත් ප්‍රියන්ත මහතාගේ සුරතින් අපි බිමල් අපේ ආදරණීය ආදිශ සංගමේ සභාපතිතුමන්ටත් සමරු සිහිවටනයක් ප්‍රදානය කරන්න යෝජනා වෙලා තිබුණා අපි බොහොම ගෞරවයෙන් ඔබතුමාට ආරාධනා කරනවා වර්තමාන ආදිශ සංගමේ සභාපතිතුමන්ට එන්න ඉදිරියට අපේ අනුව කණ්ඩායමේ ගෞරවය පිළිගන්න හොඳයි උත්සව සභාවේ අය නොසන්සුන් දැන් ඊළඟ වැඩසටහන ක්‍රියාත්මක කරන්න සූදානම් එක දෙයක් මා යෝජනා කරන්න කැමති ඔබ හැම දිනාගෙම මින් බිරින්දෑවරු අක්කල අයියලා ඉන්න වෙලාවේ අර ලස්සන කියමනක් තිබෙන සංස්කෘතියේ රැය නිසා සඳ බබලනවා සඳ නිසා රැය බබලනවා ආනන්දේ නිසා ඔබ බැබලෙනවා අද ඔබ නිසා ආනන්දේ බැබලෙනවා එනිසා අවුරුදු 50ක් ගත වුණත් වයසින් පාසල හැරගොස් අවුරුදු 30ක් ගත වුවත් ආනන්දේ ඊළඟ යුගයට ඔසවා තැබීමේ බාර දූර අතිමහත් වගකීමක් ආදි ශිෂ්‍ය වන ඔබ මට අපි හැමෝටම තිබෙනවා විශාල පරතරයක් තිබෙනවා පියවන්න ඔබ දන්නවා අපි මේ ඉන්නේ හතරවැනි කාර්මික පරිවර්තනයේ එනිසා ආනන්දේ වර්තමාන ශිෂ්‍ය ප්‍රජාවට ආනන්දේට ඔබගේ නැවත ඉටු වූ සේවාව නොවලහා කරන්න. ඒ වගේම ඔබ නිසා ආනන්දය දිනෙන් දින කිතුගොස පතුරන බව ආනන්දේ වර්තමාන අපි හැමෝම බොහොම ගෞරවයෙන් සිහිපත් කරන්න කැමැති. එසේනම් සමූහ ඡායාරූපයක් ලබා ගැනීම සඳහා අපි ආයතුව තිබෙනවා මේ උත්සව ශාලාවෙන් එළියට මිනිත්තු 20ක් වගේ ඇතුළත ඒ සමෝ ඡායාරූපය රැගෙන නැවත ශාලාවට එන්න කාලා බීලා සෞදිය පුරන්න අපි ඔබට ප්‍රීතිමත් සතුටුදායක විනෝදබර රාත්‍රියක් ප්‍රාර්ථනා කරනවා ඔබට ආනන්ද මාතාවගේ සරණයි මොහොම සුති හත්තරුන් පමණක් සමූහ ඡායාරූපයට පෙනී සිටින්න එළියට එන්න බොහොම ස්තුතියි